Welcome to Sidon Room. Right, ඉතින් ඔන්න අපි තව වීඩියෝ එකකින් ආවලා මෙන්න ඉන්ට්‍රස්ටිං දෙයක් එක්කලා අපි අවුරුද්දක් විතර නේද බලාගෙන හිටපු කාරණාවක් කතා කරන්න යන්නේ දිනුක. මෙහෙම කියන්න. 70 80 දශකයේ සිනමාව ඔන්න ආයෙත් එන්න හදනවා. අපේ විවේක් අපේ හීරෝ කෙනෙක් ඔන්න ආයෙත් 70 80 දශකයේ සිනමාව නැති වුණා කියලා අපි කියන සිනමාව Right, ඉතින් දිනුක මේ අපි අවුරුද්දකට විතර කලින් ගියා මේ මුහුරත් උඩලකට ඉතින් ෆිල්ම් එක ඉතින් ඒ ෆිල්ම් එකේ නම තමයි ජීවා ඉතින් අපිට සිලොන් රූ එකේ ආරාධනාවක් ලැබුණා මුහුරත් උඩලකට සහභාගී වෙන්න කියලා ඉතින් අපි සහභාගී වුණා මේ ෆිල්ම් එකේ සුවිශේෂීම චරිත කිහිපයක් ඉන්න ලංකාවේ රදී තිරේ බබලවපු ඔයගොල්ලෝ ඒ කාලේ ස්ක්‍රීන් වල කල ආපු කාලේ ඔයගොල්ලෝ බලපු මූණවල් මේ ටිකේ අවුරුදු කිහිපකින් දශකකින් එකමාරකින් බලන්න හමුනේ නෑ නේද එන්නේ මූණවල් ආයෙත් සිනමා දිලේ රදී තිරේ ඔන්න බලන්න අවස්ථාවක් ලැබීගෙන එනවා ඉතින් ජීවන් කුමාර දුංග ජීවන් කුමාර පුතුමත් ඇයි අධ්‍යක්ෂණය ඔහුගේ ප්‍රධාන චරිත නිරූපණය ජීවා කියන ෆිල්ම් එක වෙනවා. ඉතින් අපි තොරතුරු කලින් ගෙනවා. අපි මේ වීඩියෝ එකේ අරින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන මූරත්තුල් වලට බලන්න පුළුවන් කොහොම සිද්ධුනේ කියලා අතිශය ප්‍රවීණ නළු නිළියන්ගේ සහභාගීත්වයෙන් ප්‍රවීණ චරිත සහභාගීත්වයෙන් අපි ඒ ඔෆිෂියල් තොරතුරු ඔබට ඒ අවස්ථාවේදීම ලැබීම සරසලා ඉවරයි. ඒකයි සිලොන් රූ කියන්නේ. අපි හැම තොරතුරක්ම ලද සැනින් වාර්ත දෙනවා. අපිත් එක්ක රැඳී ඉන්න දිගටම ඉතින් අපි බලමු ජීවන් කුමාර දුංග මහත්තයා මේ පිළිබඳ දක්වපු අදහස කොහොමද කියලා ඉතින් අපි එතුමාට දුරකථනයෙන් අමතලා මේ විස්තර ටික අපි පටිගත කරගත්තා ඉතින් ඒ රෙකෝඩ් එක අහන්න පුළුවන් වලට ඉතින් ඊට කලින් මතක ඇතුවොත් එක තම්පර පහක් අරගෙන සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ක්ලික් කරලා ඉන්න මේ වගේ තොරතුරු දැනගන්න ඉස්සරහට ඊට පස්සේ අපි බලමු මොකද්ද උ අපි කියන්නේ හලෝ හෙලෝ සර් මේ මම සිලොන් රූ පේජ් එකෙන් කතා කරන්නේ YouTube එකෙන් ගයන් කියලා ආව ගයන් ඔව් සර් ඉතින් කොහොමද සර් ඉන්නවා මේ දවස් එකේ ඉන්නවනේ අර ෆිල්ම් එකේ ෂූටින් තිබුණානේ ඒ කටයුතු ඉවර කරා දැන් ෂූටින් හා ඉතින් සර් මේ ඒ පිළිබඳව අවිස්සර ටිකක් අහගන්නත් එක්ක තමයි කෝල් කරේ මේ ජීවිතයේ අපිට හම්බ වුණා මුහුරත් උඩට අපි සහභාගී වෙන්න සර්ලගෙන් අවසර ඇවිල්ලා අපි ඒකට සහභාගී වුණා සර් මතකයේ සමහර විට ඔව් ඔව් ඉතින් සර් කොහොමද ෂූටින් ඔක්කොම ඉවරයිද සර් කොහොමද වැඩ කටයුතු ඔව් ඇත්තටම අපි ටිකක් මේක දැන් අවුරුද්දක් විතරකට ඉස්සෙල්ලා වගේ පටන් ගත්තට මේ මැතිවරණ සහ කොරෝනා පසුබිම තුල අපිට මොකද කාලයක් මේ චිත්‍රපටයේ රූපගත කිරීම නවත්තගෙන බලන් ඉන්න සිද්ධ වුණා. දැන් ඊට පස්සේ අපි නැවත පටන් අරගෙන දැන් මේ වෙනකොට රූපගත කිරීම ගියාම අවසන් කරලා කියනවා. දැන් තියෙන්නේ අනෙකුත් ස්ටුඩියෝ එකේ වැඩ තමයි ඩබින්, එඩිටින් ඒ වගේ දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් සර් මේ මං හිතන්නේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට සර්ලා තමයි මේ ලංකාවේ සිනමාවේ හිටපු වීරයෝ. ඉතින් අපිට ආයමත් ඔබතුමන්ලව මේ රිදී තිරේ දැක ගන්න ලැබෙන එක ගැන ඉතාම සන්තෝෂයක් තියෙන්නේ. මං හිතන්නේ සර්ගේ ෆිල්ම් 150ක් විතර මං හිතන්නේ සර් සහභාගී වෙලා තිනවා මම හරිද දන්නේ? ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඔව් නේද සර්. ඔව් එතකොට මේ ඉතින් ඒ වගේ ෆිල්ම් එකක් අපිට නැවතත් බලා ගන්න හම්බෙයි කියලා හිතනවා. ඉතින් සර් මේකේ නමත් එක්කලා අපිට දැනෙන්නේ මේක කොහොම ෆිල්ම් එකක්ද සර්? කියන්නේ කැටගරි එක ෆයිටින් පැත්තින් යන්නේ ඇක්ෂන් එකක්ද? ඇත්තටම මේක චිත්‍රපටයේ නම ජීවා. ඔව්. මේක මේ ආනිජ චිත්‍රපටයක් ඇත්තටම පවුලේ කතා තේමාවක් තෝරගෙන ඒකේ අපි අර වානිජ චිත්‍රපටි වල තියෙන ගුණාංග නව තාක්ෂණයත් ඒකට මුසු කරගෙන අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඇත්තටම මම මේ චිත්‍රපටයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නෙක් මම ප්‍රධාන චරිතය රඟපානේ මමයි සංගීතයි. ඉතින් බලාපොරොත්තු වෙන්නේ අපි එදා රාණිත සිනමාවේ අත්කර බැඳගෙන හිටපු අපේ ප්‍රේක්ෂක ප්‍රජාවට ඔවුන්ගේ ඒ ඉල්ලීම නිතර අහනවා අපිට හම්බ වෙච්ච වෙලාවට ජීවනයි මොකද අපිට
බලන්න බැරිද ඒවා වගේ චිත්‍රපටයක් ආපහු බලන්න බැරි වේද කියලා අපි ඉතර අහන ප්‍රශ්නයක්. මම හිතනවා ඒ ඉල්ලීමට යම් ඒ හිතසක් පුරවන්න මේ ජීවා චිත්‍රපටය සම්පූර්ණ කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම අපිත් බලාගෙන ඉන්නේ කවද්ද මේක බලා ගන්න පුළුවන් වෙයි කියලා නිකන් සර්ට් ඉංගියක් දෙන්න පුළුවන් ද අපිට කවද වගේ රිලීස් එකක් කොහොමද කියලා සර්. ඇත්තටම දැන් අපිට දැන් ඉතින් අමාරු කොටස ඉවරයි. ඉතුරු ටික නම් අපිට එහෙම කාලයක් එන්නේ නැහැ. නමුත් ඉතින් මේ රටේ පවතින සමාන වසංගත සත්‍යය පොඩ්ඩක් සමනය වෙනකල් මේක රිලීස් කරන්නේ නැහැ. මොකද රිලීස් කරන එක සුදුසු නැහැ කියලායි මම හිතන්නේ. ඔව් සර්. ඔව්. එතකොට සර් මේ දැන් මේකේ කැලුම් මාරියන් සර් තමයි මේකේ තිර රචනය මේ තිර පිටපත ලෑස්ති කරලා දෙන්නේ. ඉතින් ඔහු ගැනත් යමක් කතා කරොත් සර්. ඔව්. අපි මුලින්ම ඇත්තටම මමයි කැලුමයි මේක නිෂ්පාදිකාව හැටියට පිළිමි තමගේ සායිසුර තමයි ඉන්නේ සුනිල්ටි. අපි කට්ටිය පොඩ්ඩක් සාකච්ඡාවක් කරා. ඒ අනුව මතුවෙච්ච අදහසකට අනුව තමයි කැලුම් මුල් පිටපත සකස් කරේ. ඉතින් ඊට පස්සේ ඒක කැලුම් අලුත් අත්දැකීම් වගේම ඊට පස්සේ මමත් ඒකේ අන්යම් සංශෝධන කරලා අපි අපේ මම පෙර කියපු වාණිජ චිත්‍රපටි ඒ ප්‍රේක්ෂක ප්‍රජාවටත් අරිලන විදිහට මේ පිටපත පොඩ්ඩක් සංශෝධනය කරලා අපි ඒ අනුව තමයි මේ රූපගත කිරීම කරේ. හරි සර්. සර් මේකේ මේ ෆයිට් එහෙම කොච්චරක් වේද? කියන්නේ ෆයිටින් කීයක් වගේ දෙනවද? කොහොමද ලොකේෂන් කොහෙද? අපේ තියෙනවානේ සම්ප්‍රදායික අර මේකට නිකන් ආමේ අපේ සටන් දෙක බොහොම සරල කතා තේමාවක් සහ මේ සටන් සිංහු සහ ඒ වගේ අපේ අනිකුත් රඟපාන්නේ ජීවන් හඳුන්නේ දයන් මාතලකම වසන්ත වගේ අය. ඉතින් මේ ඒ අය තමයි ටිකක් මේ කමඩි පැත්ත මේ බැලස් මං හිතනවා මේක හොඳ වාණිජ චිත්‍රපටයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යෙන් සර්. අනිවාර්යෙන්. ඉතින් ලොකේෂන් කොහේ වගේද සර් සාමාන්‍යයෙන් කියන් ෂූට් කරේ මොන වගේද තියෙනවද? හා ඔය හෝමා කරන මහරතන කැත්තෑව වගේ පැතිවල තමයි ෂූටින් කරේ. හරි සර්. හරි සර්. ඉතින් සර් සතුළු මුළු කණ්ඩායමටම අපි සිලොන්රු හැටියට සුබ පතනවා මේ වැඩ කටයුත්ත සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා. ඉතින් අපි සිනමාවට ආදරය කරන පිරිසක් හැටියට සිනමා ලෝලීන් හැටියට අපි බලාගෙන ඉන්නවා මේ ෆිල්ම් එක අපි දර්ශනය වෙනකන්. ඉතින් මේ ෆිල්ම් එකේ දර්ශන ධර්මරාජ මහත්මයා ඉන්නව නේද මේ ප්‍රධාන කැරක්ටර් එකක් විදියට? ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය විදිහට කැරක්ටර් එක කරන්නේ දර්ශන්. ඔව්. ඒකටම හොඳ රංගන දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම මීනා කුමාරිත් ඉන්නවා. හා හා. ක්‍රීටර්ස් මෙන්ඩිස් ඉන්නවා. හා හා. ඉතින් මේ වගේ ජේෂ්ඨ නළුනිගයන් සහ නවක නළුනිගයන් අපි මේ නිර්මාණයට එකතු කරගෙන තියෙනවා. රංගන ඉතා රසක් ඉන්නවා අපිට. රස සෑහෙන පිරිසක් සහභාගී වෙලා තියෙන ලොකු නිර්මාණයක්. ඉතින් ඇත්තටම සර් සතුටුයි සර් එක කතා කරන්න හම්බ වෙච්ච එක. තැන්ක් යූ වෙරි මච් සර් අපිට අවස්ථාව දුන්නට. ඉතින් අපි ෆිල්ම් එක රිලීස් වෙනකන් සහ සර්ලගේ අප්ඩේට් එකක් ආපු ගමන් අපේ channel එක හරහා අපි ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා, බලාගෙන ඉන්නවා. ඉතින් අපෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි සර්ලට ලබා දෙනවා. ඉතින් බොහොම ස්තුතියි සර් අපිට මේ අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි. හරි සර්. තැන්ක් යූ සර්. ඔව්, ඔයාලට දැන් දැනගන්න ලැබුණා මොන වගේද මේ ෆිල්ම් එක, මොන වගේ එකක්ද කියලා ඐකක් ඇති. ඔයාලට තියෙන ඐඩිය එකම තමයි දැන් අපිටත් තියෙන්නේ. ඔව්. ඉතින් මේ කොරෝනා ප්‍රශ්නේ ඉඳන් අපි සිලොන්රු ෂූටින් පැකප් ප්‍රෝග්‍රෑම් එක අපි ගෙනාවේ ගේන්න තීරණය කරේ නැත්තේ මේ කොරෝනා අර්බුදයත් එක්ක. අපි ඒ සෙට් එකට ගිහිල්ලා තව සමාජිකයෙක් වැඩි කරන එක හොඳ නෑ කියලා හිතපු ඉන්න මේ අවසංගත තත්ත්වයේ ඉන්න. ඉතින් කොහොම වුණත් ඒගොල්ලෝ සාර්ථක වැඩ නිම කරලා තිනවා. දැන් එඩිට් එකේ තියෙන වැඩේ කැලුම් මාරෙන් පුරවත්නගේ පවර්ෆුල් ස්ක්‍රිප්ට් එකක් කියලා තමයි අපිට ආරංචිය. ඉතින් ඒකත් එක්ක සුනිල් ටී මහත්මයාගේ ෆිල්ම්ස් එකෙන් තමයි මේකේ ස්පොන්සර්ස් ඉන්නේ. කවුද අපි තව ස්පොන්සර්ස්ලාගේ කියන්නේ ඔක්කොම තොරතුරු ඩීටේල් සංක්ෂිප්ත ඩීටේල් ඇතුළු ඒගොල්ලෝගේ කමෙන්ට් ඇතුළු අපි දාලා තිනවා.
ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න ජීවා මුහුරත් සෙරමනි එක මීට අවුරුදු දෙකකට කලින් තිබ්බ ගේස් බෙරි හොටල් එකේ කොළඹ ඉතින් බලමු මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එකක් හෝ පෝස්ට් එකක් රිලීස් වෙලා තියෙනවා Facebook page එකේ සිලොන්රු Facebook page එකේ බලන්න ජීවාගේ පෝස්ට් එකක් රිලීස් කරලා දිනවා අපි ඒක දාලා තියෙනවා ඔයගොල්ලෝ බලන්න ඉතින් අපි බලමු මේකේ ට්‍රේලර් එකක් හෝ ටීස් එකක් හෝ මොන හෝ දෙයක් ලැබුණු සැනින් අනිවාර්යෙන් දැනුවත් කිරීමක් ඕගොල්ලොන්ට තොරතුරු ලබා දීමට අපි බැඳී ඉන්නවා ඒක අපේ යුතුකමක් සහ වගකීමක් විදිහට අපි දකිනවා ලංකාවේ ඉන්න සිනමා රසිකයෝ විදිහට සහ සිලොන්රු කියන ආයතන විදිහට ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය තොරතුරු ටික අපිට එතුමා සංහන් කරේ right එකේ අලුත් තොරතුරක් ආපු ගමන් අපි කට්ටියම එකතු වෙලා අරගෙන ඉන්නම් subscribe කරලා තියාගන්න අපේ channel එක ගිහිල්ලා ඉන්නම් හැමෝටම ජය වේවා